අයිබුවන් අද අපි කතා කරන්න මාතෘකාව වන්නේ ඉතිහාසය සම්බන්ධ හත වසර ශ්‍රේණියට අදාළව හත ශ්‍රේණියට අදාළව ඉතිහාසය පාඩම් මාලාව පාඩම් මාලාවේ පළවෙනි පාඩමට අදාළව තමයි කතා කරන්න අපි සූදානම් කරලා තියෙන්නේ එතකොට දෙවල පුතාලට ගෙනන්න හැකියාවක් තියෙනවා අද දවසේ ලංකාවේ ඉතිහාසයට සම්බන්ධ ඉතිහාසය සම්බන්ධ තොරතුරු වලට කලපගානෙමි අපි කොහොමද ජීවත් වුණු ආකාරය ඒ කියන්නේ අපේ මුතුන් මිත්තන් වෙන්න පුළුවන් අපේ පැරණි වෙන්න පුළුවන් ඊට අමතරව අපි දන්න නම් වශයෙන් රජ කෙනෙක් වෙන්න පුළුවන් අපි දන්න භික්ෂුන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන් ඊට අමතරව දක්ෂතා වෙන්න වෙනත් කෙනෙක් වෙන්න පුළුවන් ඔය සේරම දේවල් අපි අධ්‍යයනය කළොතින් අපට පුළුවන් අද පාඩම ඇසුරින් ගොඩක් දේවල් ඉගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා ඒ තමයි කලින් අපි ඉගෙනගත්ත 6 වසර පාඩම වලට අමතරව දැනුම ටිකක් එහාට ගිහින් අපේ ජීවත් වෙච්ච රටාව ජීවිතේ ගොඩනගන ආකාරය කොහොමද මේක සිද්ධ වුනේ අපිට පළවෙනිම සාධකයේ විදිහට අපි ගන්නවා අපේ තරන්නුන්ගේ රැකියාවන් ඒ කියන්නේ අපට ප්‍රශ්නාර්ථයක් තියෙනවා අපි මේ දක්වා ජීවත් වනකොට කොහොමද ජීවත් වුනේ දැන් අද බැලුවොත් දුවේ පුතේ අපි එක එක ආකාරයට යොමු වෙලා තියෙනවානේ ඒ යොමුවීම් එක්කම අපේ රටාව වෙනස් වෙලා තියෙනවා දැන් බැලුවොත් වර්තමානයේ බැලුවොත් ඉතා දියුණුයි හැබැයි මේ දියුණු තත්ත්වෙට එන්න නම් අතීතයක් ගොඩනගන්නත් ඕන. එකපාරටම දියුණු තත්ත්වෙටපත් වෙන්නේ නැහැ. ඒ නිසා අතීතයක් ගොඩනගන්න නම් මොනවා හරි ඒ සම්බන්ධයෙන් ක්‍රියාකාරකමක් වෙලා දෙන්නත් ඕන. නිකම්ම නිකන් සිද්ධ වෙන්නේ නැහැ. වර්තමානයේ ආරම්භ බැලුවොත් වර්තමානයේ මේ තත්ත්වෙට ආවේ කොහොමද? එදා ඒ තත්ත්වෙට පැවතිච්ච හින්දා. අපි අද පාඩම වශයෙන් අපි සරලව මාතෘකාවට යමු. අපේ පැරණි ජන ජීවිතය අපේ පැරණි අපේ පැරණි ජන ජීවිතය එතකොට අපි මේ අපේ පැරණි ජන ජීවිතය ආරම්භ බැලුවොත් අපි එක එක විදිහට තියෙනවා ඉතින් එක එක විදිහට අපි හිතමු මෙහෙම අපේ පැරණි ජන ජීවිතය අපි ගොඩනගාගත් ආකාරය බැලුවොත් විවිධාකාර ස්වරූපයන් වලට ලක් වෙනවා එකක් තමයි අපි දැන් අද ගෙදරක බැලුවොත් අපේ තාත්තලා අම්මලා රැකියාවක් වශයෙන් දෙයක් තෝරගෙන තියෙනවා ඒ තෝරගත්ත රැකියාවෙන් වශයෙන් අපි හැමදාම අපට යැපෙන පුළුවන් ආකාරයෙන් අපිට ජීවත් වෙන්න පුළුවන් ආකාරයෙන් මොනවා හරි දෙයක් ලැබෙනවා වැටුපක් වෙන්න පුළුවන් ඊට අමතරව යම් කිසි දේවල් වලින් දෙයක් වෙන්න පුළුවන් අපි හිතමු දැන් අපි හිතමු අපි වගාවක් කරවදී අස්වැන්නක් වෙන්න පුළුවන් ඒ මොනවා හරි දෙයක් අපිට ලැබෙනවා එතකොට මේ දේවල් කොහොමද හුරු වුනේ කාගෙන්ද හුරු වුනේ කවුද හුරු කරලා දුන්නේ අපට අපිට මේවා ඇති වුණු ආකාරය කොහොමද අපිට මේක විස්තරාත්මකව ගලප ගන්න පුළුවන් එහෙනම් අපි බලමු පළවෙනි ආකාරයෙන් කොහොමද අපි මිනිස්සු ජීවත් වෙච්ච ආකාරය අපේ පරම සීයලා ඇචිලා ජීවත් වෙච්ච ආකාරය පස්සේ දැන් ටිකක් අපි අතීතේ ගැන හොයලා අතීතේ මිනිස්සු ප්‍රධාන වශයෙන් මොනවා කරලාද ජීවත් වුනේ එහෙනම් අපි බලමු පළවෙනි පියවර පළවෙනි පියවර අපි ගලමු අපි දැනටත් අපිට දකින්න පුළුවන් ඒ දේ අපිට සාමාන්‍යයෙන් ප්‍රධානම දේ මොකක්ද අපිට ජීවත් වෙන්න අපිට ජීවත් වෙන්න නම් ප්‍රධාන වශයෙන් ආහාර අවශ්‍යයි ප්‍රධාන වශයෙන් ජීවත් වෙන ආහාර අවශ්‍යයි අපිට ආහාර නැති වුණොත් දවස් ගාණක් යද්දී අපිට ජීවිතේ නැති වෙන්න පුළුවන් හැබැයි ආහාර තමයි අපිට ප්‍රධාන අවශ්‍යතාවය බවට පත් කරලා දෙන්නේ මේ ආහාර සපයාගත්තේ කොහොමද ආහාර සපයාගත්තේ කොහොමද ඒ ආහාර කුමන ආකාරයෙන් සපයාගත්තද ඒක වැදගත් ඊට අමතරව මේ තත්වයෙන් අද වෙනකන් දිනු වෙලා තියුණු ඒ අපි දැන් දෙයක් පරිහරණය කරන්න ගත්තොත්
ඒ පරිහරණය කරන දේවල් කොහොමද සැලසුම් මුනේ මුල් ආකාරයේ අපි දැන් ගෙදරක බැලුවොත් අපි දැන් නම් ඉතින් තත්ත්වයක හරි ගමන් වතුරට ගන්න පුළුවන් හැබැයි ඒ කාලෙදී වතුරට ගන්න නම් ගොඩක් දුර සමහරක් කරලා පයින් යන්න සිද්ධ වෙලා තියෙනවා මොකද හේතුව එකපාරම වතුරට ගලන හම් වෙන්නේ නැහැ දැන් නල ජලය පහසුව හින්දා තත්ත්වයක හරි ගමන් වතුරට හම් වෙනවා හැබැයි දැන් එහෙම තියුණත් අතීතයේදී මේවා එක්ස්ප්‍රස් කරගත යුතු ක්‍රම වේද තියෙනවා එතකොට අපි මේවා නිර්මාණය කරගත යුතුයි කොහොම හරි අපි මේකට ප්‍රමුඛයක් අදාළ යුතුයි වතුර ටිකක් ළඟට ගෙනල් තියාගන්න ඒ වගේ දේවල් අපිට අවශ්‍යයි අපි හිතමු දැන් වතුර ටිකක් කලින් මේ මෑත කාලේ දිනුනත් අපි භාවිත කරා දැනටත් භාවිත වෙනවා අපි වතුර ටික හරස් කරගන්න අපි භාවිත කරන කලයක් වගේ දෙයක් ඒ කලයක් භාවිත කරන්න කලයක් හැදුවේ කොහොමද ඊට අමතරව අපි බලනවා මේ කලේ මිලදී ගත්තේ කාගෙන්ද අපි හදුවද නෑ අපි හදුවේ නැත්තම් කාගෙන්ද අපි මේක ගත්තේ එහෙනම් මොකද්ද කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මේක විකුණලා තියෙනවා විකුණමු නිසා අපි ගත්තා එහෙනම් අපි කීපයක් දැන් හඳුනාගත්තා මොකද්ද හඳුනාගත්තේ අපි හඳුනාගත්තා ජීවත් වෙන්න ප්‍රධාන වශයෙන් අවස්ථාද ගැත්ත නම් තම මොනවද අවශ්‍ය ආහාර අවශ්‍යයි මොනවද අවශ්‍ය ආහාර අපි ආහාර කියන අත්‍යවශ්‍ය දෙයක් තමයි ආහාර ආහාර සපයාගත්තේ කොහොමද ආහාර ආහාර සපයාගත්තේ විදිය ඊට පස්සේ අපි බලනවා මේ ආහාර රටාව හරහා තවත් දේවල් ගොඩනැගුණා ඊට අමතර අපි කිව්වා වතුර ටිකක් එහෙම අවශ්‍යතාවයක් වුණත් මේ ගබඩා කරගන්න ඕන අපි හිතමු මොනවා හරි දෙයක් නිෂ්පාදනය කිරීමක් කරා මොනවා හරි දෙයක් නිෂ්පාදනය කිරීමක් කරා අපි කිව්වා උදාහරණයක් වශයෙන් අපි කලයක් ගත්තා නේද අපි ඒකට කියනවා මැටි භාණ්ඩයක් මැටි භාණ්ඩයක් මැටි භාණ්ඩ මොනවා හරි භාණ්ඩයක් භාණ්ඩයක් භාණ්ඩ අපි කියමු උපකරණ උපකරණ තව භාණ්ඩ හා උපකරණ භාවිත කරන දේවල් අපි දැන් ඉදලා ජීවිතේ අවශ්‍ය කරන දේවල් මේවා ඊට අමතරව මේ භාණ්ඩ මිලදී ගන්නේ කොහෙන්ද දැන් අතීතයේත් ඔක මිලදී ගන්න ඇති මත් දැනත් මිලදී ගන්නවා දැන් අපි ඒ භාණ්ඩේ හදා ගන්න නැත්නම් අපි කියලා කඩේට ගිහින් ගන්නවා අතීතයේත් එහෙමයි මේක මිලදී ගැනීම මිලදී දී ගැනීම මිලදී ගැනීම එතකොට අපි දැන් ප්‍රධාන වශයෙන් තුනක් ඉගෙන ගත්තා ආහාර අපට අවශ්‍යයි ජීවත් වෙන්න භාණ්ඩ උපකරණ අවශ්‍යයි අපිට පරිහරණය කරන්න ඒ භාණ්ඩ උපකරණ මිලදී ගන්න තරගුත් ඕන නිකම්ම අපට හම් වෙන්නේ නැහැ කොහෙන් අරගෙන අපි මිලදී ගන්න ඕන අපි මේවා වර්තමානයේ නම් අපි ගන්න විදිහ අපි දන්නවා එලින්ම අපි සුපර් මාකට් එකට ගියා අපි ගත්තා හැබැයි පුතේ ඉස්සර ඔය දේවල් එක දෙනක දෙන්නේ නැහැ පුතේ අපි එක එක දේවල් නිෂ්පාදනය කරගෙනීමක් තමයි උනේ දැන් උනත් දැන් අපි කඩේට ගිහිල්ලා යම් කිසි දෙයක් කිල්ලුවත් අපිට දැන් හාල් ටිකක් අවශ්‍ය නම් අපි හාල් ටිකක් ගිහලා කලින් ගන්නවා සීනි ටිකක් අවශ්‍ය නම් අපි සීනි ටික ගන්නවා ඒවා අපි ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙන කඩේට ගිහිල්ලා හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඉස්සර පුතේ ඔවත් තියුණාද එකපාරට ගිහලා කඩෙන් ගන්න පුරුසිටි තියුණාද ඒවා තියුන්නේ නැහැ නේ දැන් එහෙනම් අපිට හොයන්න ඕන මේම අතීතයේ මිනිස්සු කොහොමද හොයාගත්තේ ප්‍රශ්නයක් අපිට කොහොමද අතීතයේ මිනිස්සු හොයාගත්තේ හොයාගන්න විදියක් තියෙන්නේ බෑ අනිවාර්යයෙන්ම ආහාර සපයා ගන්න මොකද්ද කරන්න ඕන ඉස්සර මිනිස්සු නම් මේක ආහාර වගා කරගත්තා ඉස්සර මිනිස්සු මේක ආහාර වගා කරගත්තා ආහාරයක් වශයෙන් දෙයක් අපි වගා කිරීම සිද්ධ කරා අර මෙතනින් නම් වගාව වගාව අපි හොයනවා මේ වගාවක් නම් අස්වැන්නකුත් තියෙනවා වගා කරොත් අස්වැන්නක් අපිට ගන්න පුළුවන් මේ අස්වැන්න එනකන් මේ වගා කිරීමට අවශ්‍ය වෙන මොනවද අවශ්‍ය කරන දේවල් දැන් වගා කරන්න එකපාරට බෑනේ වගා කරන්න අපි ගොඩක් සලසුමක් තියෙන්න ඕන වගා කරන්න කුමන ස්ථානයේද හොඳ තැනක් හොයාගන්නත් ඕනේ ඊට අමතරව වගා කරන්න මොනවද අපි යොදාගන්නේ ඒ හැම දෙයක්ම තියෙන්න ඕනේ යොදා ගන්න දේවල් තලගත් වෙනවා දැන් ඉස්සර නම් පුතේ වගාවට අපි ගොඩක් දිරටම අපි දැන් වගේ අම්ම සූත්‍ර දියුන්නේ නැහැ පුළුවන් තරම් අපි භාවිතා කරේ මොනවද වගා කරන අපි තුල සත්‍ය තමයි භාවිතා කරේ අපි බ්‍රහෝදුරට ඔය ගවය ලොකු සම්පතක් වුණා ඒ කාලේදී වගා කරන අපි තුල එතන අපි සතුන් උපයෝගී කරන් තමයි අපි සිද්ධ කරගත්තේ මිනිස් මිනිස්ශ්‍රමයට අමතර සතුන් තමයි අපට ගොඩක් උදව් කරේ. අද අපි වගාව කරා
उपकरण අපි භාවිත කරනවා යන්න බිහන්න වගේ දේවල් හත්ටි මුට්ටි භාවිත කරනවා අපි බලමු අපි ඒ හරහා භාණ්ඩ උපකරණ ගෙදර භාවිත කරන උපකරණ එකක් දෙකක් අපි කියමු බලන්න බලන් ඉදාමතරව කලය ඉතකොට තව ඒවත් අපි බලමු බලන් ඒ වගේ දේවල් අපි භාවිත කරනවා මෙලදී ගැනීම මිලදී ගැනීමට නම් ගොඩක් දේවල් තියෙනවා මිලදී ගන්න නම් ගොඩක් ඒවා තියෙනවා අපි ඒකට කියනවා ගොඩක් දේවල් තියෙනවා අපි ඔය මිලදී ගැනීම කරන දේවල් නම් සල්ලි දීලා අපි ගන්නවා නැත්නම් අපි මොන හරි දෙයක් කොමාරු කර ගැනීමක් කරනවා මුල් කාලේ නම් අපි වාන්නේ දවන්නේක් මොන හරි දෙයක් කොමාරු කරගත්තා දැන් නම් ඉතින් මිලදී ගැනීමක් සිදු කරන්න ගෙලින්ම හරි ගිර මිලදී ගන්න පුළුවන් අපි ඒකත් හොයමු අපි මේකට අපි හඳුනා ගන්නවා මිලදී ගැනීමක් අපි කරද්දී මොන හරි වාන්නේක් කො වෙන්න පුළුවන් මොන හරි දෙයක් වෙන්න පුළුවන් අපි මිලදී ගැනීමක් කරනවා මේ කවුරු හරි කෙනෙක් කරහ හදන අපිට ලාගන්න. අපි ඒගොල්ලන්ට කියනවා මිල බාණ්ඩ මිලදී ගන්න කෙනාට අපි කියනවා වෙලෙන්දා. කවුද කියන්නේ? වෙලෙන්දා තමයි අපි සනාන් වීමක් කරන්නේ. වෙලෙන්දා. වෙලෙන්දා හරහම අපි ලබා ගන්න මේක. වෙලෙන්දා. වෙලෙන්දා හරහ තමයි. දැන් ඉස්සර වගේ කඩපිල් දැන් ඉස්සර නම් වගේ කඩපිල් සුපර් මාකට් ඒවා තියුන්නේ නැහැ නේ පුතේ. ඉස්සර තියුනේ මොනවද? අපි කොහෙන් හරි ගිහිල්ලා පොලෙන් හරි කොහෙන් හරි මේක ගන්න ඕන. පොලට ගිහිල්ලා කඩපිල්ලට ගිහිල්ලා මේක ගන්න ඕන. හැමදාම කඩවල දෙවුනේ නැහැ හැමදෙනා පොළවල් දෙවුනේ නැහැ සතියකට පාරක් වෙන බුලම් පොළ තියෙන්නේ ඒ පොළට ගිහිල්ලා මේ වෙනදාම වෙලෙන්දාගෙන් මේක මිලදී ගන්න ඉන්න කරනවා ඒක හරි එතන අපි තුනක් හඳුනාගත්තා ප්‍රධාන වශයෙන් ජීවත් වෙන්න අවශ්‍ය අපට ආහාර ඒ ආහාර අපට අවශ්‍යයි ඊට අමතරව භාණ්ඩ උපකරණ අවශ්‍යයි අපට පරිහරණය කරන්න ඒවා මිලදී ගන්න ස්ථානයකට අපට අවශ්‍යතාවයක් තියෙනවා දැන් ওই තුන පැහැදිලි දැන් අපි මේක කෙටියෙන් අපි හඳුනාගත්තා අපි බලමු මේවා ආහාර නම් අපි වගාවෙන් තමයි සිද්ධ කරගන්නේ ඒ සඳහා සතුන් යොදා ගන්නවා භාණ්ඩ උපකරණ බලං කලිය ඒවා භාවිත කරනවා ඊට අමතරව මෙලදී ගැනීමට මෙලදීක් භාවිත කරලා අපි මෙලදී ගැනීම සිද්ධ කරනවා ඒක පැහැදිලි අපි මේකට ප්‍රධාන වශයෙන් අපි හඳුනා ගැනීමක් කරනවා දැන් අපි කෙලින්ම අපි යමු අදාළ ृषिकर्मा මේ ජීව මිනිසුන්ගේ රැකියාවක් මේ රැකියාවක් කියන්නේ මොකද්ද ඉස්සර වගාවෙන් ජීවත් වෙච්ච මිනිස්සු හිටියානේ දැන් අපේ ආච්චිලා සියලා කාලේ කුඹුරක් වගා කරලා ඒ අස්වැන්න ලබාගෙන හැමෝටම පරිහරණය කරන්න පුළුවන් මාස 6ක් හතක් යනකම් ඒ අස්වැන්නෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් ඒ අස්වැන්නෙන් ප්‍රයෝජන අරගෙන ඒක ගෙදර දොරේ දින දෙවල් එක්ක ප්‍රයෝජන අරන් ගන්නවා මේක මොකද්ද ඒ වගාව හින්දා ඒ ආහාර සපයා ගැනීම අවශ්‍යතාවෙ හින්දා අතීතේ බලන්න භාවිතා කර තුෂ්කර්මාන්තේ භාවිතා කළ තමයි වගාව සකස් කර ගත්තේ වගාව සම්පාදනය කරගත්තේ තුෂ්කර්මාන්තය කරහා ඒ කියන්නේ ගෝවිතන් කළ තමයි අපි ඒ තුෂ්කර් ගෝවිතන් කළ තමයි අපි ඒ සම්පාදනය කර ගත්තේ එහෙනම් ගෝවිතනේ කියලා කියන්නේ මොකද්ද ගෝවිතනේ කියලා අපි හඳුනගන්නේ තුෂ්කර්මාන්තය ගෝවිතන නම් තුෂ්කර්මාන්තය තුෂ්කර්මාන්තය වශයෙන් අපි හඳුනා ගන්නවා. ඒකට අපි කිව්වා දැන් අපට ප්‍රතිකර්මාන්ත එකපාඩ කරන්නත් අමාරුයි. ලකූ ශ්‍රමයක් අවශ්‍යයි. මොකද ඉස්සර යන සුත්‍රි දුන්නේ නැති එකනම් පැහැදිලි කරා. යන සුත්‍රි දුන්නේ නැත්නම් මොකද අපි කරේ? මොකද අපි කරන්නේ? සතුන් භාවිතා කරා. සතුන් භාවිතා කිරීමක් කරලා තමයි මේ වගා කටයුතු සිදු කරේ. එහෙනම් මේ සතුන් නිකම් වෙනවද? නෑ. අපි මේ සතුන් මුල් කාලේ ඉඳන්ම හීලා කරපු සතුන් වලට වත් කරගත්තා. දැන් ඉස්සර ගවයයි කියන්නේ කැලෑවිලි සත්වෙක්. හැබැයි පසු කාලේ මොකද්ද?
ඒ සතුන් අපි හීලෑ කරගෙන තමන්ගේ ළඟ තමන්ට කිරි ඒවා ලබා ගන්න තමන්ට ඒ තමන්ගේ කටයුතු වලට ඒ සතුය දාගත්තා. එහෙනම් කෘෂිකර්මාන්තයට අපට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙනවා ඒ ඒ ආහාර සපයා ගැනීමට ප්‍රධාන වශයෙන්ම ආහාර සපයා ගැනීම පිණිස උදව් වෙන සත්තු ඉන්නවා. ආහාර සපයා ගැනීම පිණිස උදව් වෙන සත්තු ඉන්නවා. ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් මේ කෘෂිකර්මාන්තය ප්‍රධාන වශයෙන්ම අපි පැතිකඩවල් කීපයකට යන්න පුළුවන්. කෘෂිකර්මාන්තය හරහා අපිට පැතිකඩවල් දෙකක් යන්න පුළුවන්. එකක් තමයි ගොවිතැන කියලා අපි හඳුනා ගන්නවා. ගොවිතැන අනිත් එක තමයි මේ වැත්තර සත්ත්ව පාලනය. සත්ත්ව පාලනය right මේක පුතේ ප්‍රධාන වශයෙන්ම මිනිස්සුන්ගේ ජීවන රටාව. ප්‍රධාන වශයෙන් මිනිස්සුන්ගේ ජීවන රටාව තමයි කෘෂිකර්මාන්තය. ගොඩක් මිනිස්සු ජීවත් වෙලා තියෙන ඒ කාලේ නම් මිනිස්සු ජීවත් වෙලා තියෙන කෘෂිකර්මාන්තය. ඊට පස්සේ අපි ගන්නවා කෘෂිකර්මාන්තය යන ගොඩම නත්තවදී උනේ. මම කිව්වා කෘෂිකර්මාන්තය යන ගොඩ මිනිස්සුන්ට ප්‍රකාශ කරන්න කාල වෙල ඉන්න පුළුවන්. ඒ කාල වෙල ඉදියත් මදි අපට අවශ්‍ය උපකරණ දෙන ජීවත් වෙන්න. උපකරණ නම් මොනවද? මම කිව්වා දැන් වලඳක් එහෙම අවශ්‍යයි. දැන් කැම ටිකක් පියා පියා ගන්න, ඊට අමතර වතුර ටිකක් එක්කව කර ගන්න කලයක් අවශ්‍යයි. මේ දේවල් මොනවද? මේවා හැදුවේ කොහොමද? මේවා හදපු දේවල් වලට අපි කියන්නේ මොනවද? කෘෂිකර්මාන්තය සමහරක් දැන් වලදී කෘෂිකර්මාන්තය කරනකොටත් අවශ්‍යයි. ගැත්ත උදැල්ල පොරවයි අවශ්‍යයි. ගැත්ත උදැල්ල උදැල්ල වගේ දේවල් අවශ්‍යයි. හේනක් පකා කර ගන්න නම් එහෙනම් අපි කියනවා ප්‍රධාන වශයෙන් අපි හඳුනා ගන්නවා කෘෂිකර්මාන්තයේදී අවශ්‍ය කරන දේවල් සම්පාදනය කරනවා මොනවා හරහාද? කර්මාන්ත හරහා. මොකද්ද මුතේ? කර්මාන්ත හරහා අපි කරගෙන කර්මාන්ත. කර්මාන්ත මේ කර්මාන්ත වලින් තමයි අපි හිතමු එක එක කර්මාන්ත තියෙනවා. බලමු අතීත මිනිස්සු කරපු කර්මාන්ත. ඔය බලන් හදන එක, මැටි භාණ්ඩ නිෂ්පාදනය කරන එක, උළු පහරවලට සෙලි කරන උළු නිෂ්පාදනය කරන එක, ඊට පස්සේ ගඩොල් නිෂ්පාදනය කරන එක, ඔය ඔක්කොම කර්මාන්ත වල තමයි අයිති වෙන්නේ කර්මාන්ත. අපි ඒක ඉදිරිදි පැහැදිලි කරගමු. තුන්වෙනි එක අර ඔය කර්මාන්ත වලින් නිෂ්පාදනය කරන දේවල් ටික හැමතැනම තියෙනවද? නෑ. හැමතැනම තියෙන දේ මොකද්ද අපි කරන්නේ? හැමතැනම තියෙන දාමයන් මිල දී ගන්න ඕන. එහෙනම් මේවා අරගෙන එනවා කවුරු හරි කෙනෙක්. ඒ කෙනාට අපි බෙලෙන්දා යන්නේ බෙලෙන්දෙක් තමයි අරගෙන එන්නේ. මේ භාණ්ඩ ටික නිෂ්පාදනය කරන එක්තරා ස්ථානයක ඒවා හැමතැනටම බෙදා හරින්න බෙදා ගන්න අවස්ථාවක් තියෙනවා. මොකද එකතරා නිෂ්පාදනය කරන දේවල් සෑහෙන දුරක් යන්න ඕන නිසා කවුරු හරි කෙනෙක් මේක අරගෙන එනවා. මේ නිසා මොකද ඇති වුනේ? මිනිස්සු වෘද්ධ රයිඩියා තියෙද මිනිස්සු වෘද්ධ රයිඩියා මේක හැමෝම මිනිස් ස්ථානට අරන් යන්න. එහෙනම් ඉස්සර වෙනදාමක් වශයෙන් අපි මේක සිද්ධ කරනවා කියන පොළ භාවිතා කරලා මේ වෙනදාම් කරලා සිද්ධ කරනවා. ඒ පොළ භාවිතා කරලා වෙන්න පුළුවන්, එක්තරා කඩමණ්ඩියක් වෙන්න පුළුවන්, අඩබිලක් වෙන්න පුළුවන්. ඒ හැම ස්ථානයකටම ගිහිල්ලා මේවා මේ කර්මාන්ත නිෂ්පාදනය කරන මිලදී ගන්න පුළුවන්. ඒ කර්මාන්ත නිෂ්පාදනය කරන දේවල් අපි අලෙවි කිරීමක් කරනවා වෙනදාම හරහා. මොකද්ද පුතේ? වෙනදාම හරහා එනනම් හරි. දැන් අපි ප්‍රධාන වශයෙන් කොටස් තුනක් ඉගෙන ගත්තා. කොටස් තුන මොකද්ද? ප්‍රධාන වශයෙන් කොටස් තුනක් ඉගෙන ගත්තා අපේ පැරණි ජන ජීවිතය. පැරණි ජන ජීවිතය සකස් වෙච්ච ආකාරය. සකස් වෙච්ච ආකාරය කොහොමද? අපේ මිනිස්සු ප්‍රධාන වශයෙන් ආහාර සපයා ගැනීමට අවශ්‍ය නිසා කෘෂිකර්මාන්තයේ දුණා. කෘෂිකර්මාන්තයේ දෙනකොට ඒකට අපි ගොවිතැන වශයෙන් අපි දාගත්ත ගොවිතැනට තමයි ගොවිතැන කළා තමයි අපි ආහාර සපයා ගත්තේ. ඒ ආහාර සපයා ගැනීමෙන්දී අපිට දව කරා සතුන්. එතෙන්දී අපි සත්තු ඇති කරා, ගෙදර දොර ඇති කරා. ගෙදර දොර ඇති කරලා ඒගොල්ලන්ගෙන් ප්‍රයෝජන ලබා ගත්තා. අපි ඒකට කියනවා සත්ත්ව පාලනය කියලා. එතකොට සත්ත්ව පාලනය කියලා කියනවා නම් ඒ සත්ත්ව පාලනය හරහා අපට ගොඩක් උදව් උපකාර අපට හම්බ වුණා. ඒ උදව් උපකාර හම්බ වීමේදී අපි ප්‍රධාන වශයෙන්ම කෘෂිකර්මාන්තය කියන එක කොටස් දෙකකට බෙදුවා. කොවිතන හා සත්ත්ව පාලනය යන්නේ කොටස් දෙකයි. කොටස් දෙකයි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. ඒක තමයි ගොවිතැන හා සත්ත්ව පාලනය.
ඒක පැහැදිලි. ඊට අමතරව අපි ගන්නවා කර්මහන්ත. ඒ කියන්නේ අතීතයේ මිනිස්සුන්ගේ ප්‍රධාන ජීවන උපායක් වෙලා තියෙන කර්මහන්ත. ඒක මම පැහැදිලි කිරීමක් කරා මුලින්ම. අපට අවශ්‍ය කරන උපකරණ සකස් කරගන්න තමයි මේ කර්මහන්ත බිහි වුනේ. අපි උදාහරණයක් වශයෙන් ගෙදරකට අවශ්‍ය කරන ගඩොල් ටික සම්පාදනය කරගන්න. ගඩොල් ටික සම්පාදනය නිවසක් හදනවා නම් ඒ නිවස හදනකොට අපට අවශ්‍යයි ඒ නිවසට බිත්ති ටික වඳින්න ගඩොල් ටිකක්. එතන ඒ හරහා ගඩොල් නිෂ්පාදකේ ගඩොල් නිෂ්පාදනය කරන හැමෝටම හැකියාවක් තිබුණේ නැහැ. එක එක්කෙනාගේ හැකියාවක් ප්‍රයෝජනට අරගෙන ගඩොල් නිෂ්පාදනය සිද්ධ වුණා. ගඩොල් නිෂ්පාදනය සිද්ධ කරලා ඒක කෙනා ඒ ගඩොල් ටික තව කෙනෙකුට පරිත්‍යාග කරා. ඒ නැත්නම් ඒක මේ විකුණුවා. එතකොට ඒක ඒ හරහා වෙනදාමකුත් සිද්ධ වුණා. එතකොට මිනිස්සුන්ගේ අතීතයේ මිනිස්සුන්ගේ ප්‍රධාන ජීවන උපාය ඒ කියන්නේ රැකියාවන් වරපත්ලා දෙනවා තමන්ගේ හැකියාව. රැකියාවන් වරපත්ලා දෙනවාද තමන්ගේ හැකියාව. දුෂ්කර්මාන්ත දක්ෂ පිළිසක් කිරියා, කර්මාන්ත දක්ෂ පිළිසක් කිරියා, වෙනදාමර දක්ෂ පිළිසක් කිරියා. හැමෝටම දුෂ්කර්මාන්ත දෙන්නේ නැහැ, හැමෝම වෙනදාම දෙන්නේ නැහැ, කර්මාන්ත දෙන්නේ නැහැ. එහෙනම් හැම කෙනාටම විවිධ හැකියාවන් තියුණා. ඒ හැකියාවන් තමයි තමන්ගේ ජීවන රටාවක පත් කරගත්තේ. ඒ ජීවන රටාවපත් කරගත්තේ තමන්ගේ හැකියාවන් හරහා. තමන්ගේ හැකියාවක් තියුණා නම් ඒ හැකියාව තමයි ජීවන රටාවක පත් කරගත්තේ. අමාරු දෙයක් නෙවෙයි. අපි හිතමු මිනිස්සු ජීවත් වුනේ තමන්ට පුළුවන් දෙයක් තමන්ගේ මහන්සියෙන් හම්බ කරගත්ත කෙනෙක් තමයි ජීවත් වුනේ. හම්බ කරන් තමයි තමන් ජීවත් වුනේ. තමන් ජීවත් වුණා වගේම තමන්ගේ පෞරුෂය කරගත්තේ ඒ හරහා තමයි ජීවිතය කොටට ගත්තේ. අතීතයේ මිනිස්සුන්ගේ ප්‍රධාන ජීවන උපාය බවත් තුනේ කුසි කර්මාන්තය. සමහර ප්‍රදේශවල අදත් ගියත් අපට බලන්න පුළුවන් ප්‍රධාන ජීවන උපාය බවත් කියන කුසි කර්මාන්තය. අදටත් එහෙම තමයි. දැන් අපි බැලුවොත් ලංකාව පුරාවටම කුසි කර්මාන්තින් ඉඳලා පෞෂිතයි. අතීතයේදී පවා කුසි කර්මාන්තයට අපේ ලංකාව ඊට ඉහළ තැනක් තියෙන නිසා, වගාවට ඉහළ තැනක් තියෙන නිසා අපේ හෙළදිව ධාන්‍යාගාරය වශයෙන් අපි හඳින්නවා. හෙළදිව ධාන්‍යාගාරයක් වශයෙන් අපේ. එතකොට ඒ ධාන්‍යාගාරයෙන් පෝෂිත වුණේ කොහොමද? අතීතයේ මිනිස්සු මහන්සි වෙලා ඒ මහන්සිලා වුණාගත්තු අස්සෙන් තමයි, ගොවිතැනෙන් තමයි පෝෂණය වුණේ. එතන හැමෝටම අදුවක් තියුන්නේ නැහැ. ගොවිතැනෙන් හැමෝම සාරවත්. හැමෝටම හැකියාවක් තියෙන ගමන්ට වගා කරන් ජීවිතේ ගොඩනගා ගන්න. ඒ එක්කම කර්මාන්තවල ඉදින පිළිසත් වෙන තමන්ගේ හැකියාවන් ප්‍රයෝජනට අරගෙන තමන්ට හැකියාවක් තියෙනවා නම් ඒ හැකියාව නිර්මාණය බවට පත් කරගත්තා. නිර්මාණය බවට පත් කරගත්තේ කොහොමද? ඒ නිර්මාණ බවට පත් කරන් ඒ මිනිස්සු යම් යම් නිෂ්පාදන සිද්ධ කරා. ඒකේ කර්මාන්ත බිහි වුණා. කර්මාන්ත ලංකාවේ ප්‍රධාන වශයෙන් කර්මාන්ත ගණනාවක් අපි කතා බහ ලක් කරනවා. ඒ කතා බහ ලක් කරනකොට කර්මාන්ත වශයෙන් අපි හඳුනා ගැනීමක් කරන තමන්ගේ හැකියාවෙන් තමයි මේ කර්මාන්ත බිහි වුණේ. තමන්ට විවිධ හැකියාවන් තියුණා. එක එක්කෙනාට විවිධ හැකියාවන්. ඒ විවිධ හැකියාවන් ඔස්සේ තමන්ට පුළුවන් වෘත්තියක් අපි නිවැරදිව තෝරාගෙන ඒක දියුණු කරගත්තා. ඊට පස්සේ ඒ කර්මාන්තයෙන් බිහි වුණු දේවල් වෙනදාමකටවත් කරගත්තා. වෙනදාමත් කිව්වොත් ඒක ගොඩාක් විශාල පරතරයක් කරනවා. වෙනදාමේ කිව්වොත් ඒක කතා බහට ලක් කරන්න පුළුවන් ගොඩාක් පරිසරයක් තියෙනවා. ඒ නිසා අපි හැම අවස්ථාවකදීම තේරුම් ගන්න ඕනේ අතීතයේ ජර ජීවිතයේ සකස් වෙලා තියෙන්නේ තරන්නෝ අපේ ජීවත් වෙලා තියෙන ආකාරය කාර්යයක් කරදරයක් වෙන තුරු ජීවත් වෙලා තියෙනවා. ඒ පරිසරයත් එක්ක අපට තේරුම් ගන්න පුළුවන් කියාවක් තියෙනවා. ඒ මිනිස්සු කොහොමද පරිසරය ගොඩනගා ගත්තේ? ජීවිතය ගොඩනගා ගත්තේ කොහොමද? කුමන සාධක පදනම් කරන්ද මේගොල්ලෝ ජීවත් වුනේ? කුමන පරිසරයක්ද මේගොල්ලෝ ජීවත් වෙන හදාගත්තේ? අපි බලන්න දැන් කෘෂි කර්මාන්තයල නම් අපි බලලා තියෙනවා ගොවිතැනක් තියෙනවා, සත්ත්ව පාලනයක් තියෙනවා. අපි හිතමු ගොවිතැනක් කරන හැමතැනකම අපි දැකලා තියෙනවා හරකෙක් අනිවාර්යෙන්ම ඉන්නවා. මොකදද හරකෙක්? එතකොට ඒ හරකාගෙන් ලොකු ප්‍රයෝජන අපි ලබා ගන්නවා. ඒ ගවයාගෙන් ගව සම්පතෙන් අපි ගොඩාක් ප්‍රයෝජන ලබාගෙන ගවයේ සම්පතේ ලැබෙන පොහොර ටික පවා අපි කෘෂි කර්මාන්තයට දා ගන්නවා. ඒ ගවයාගෙන් ඒ ප්‍රයෝජන ලබා ගන්න කුමන ආකාරයෙන්ද? ඒ කුමන ආකාරයෙන්ද සත්ත්ව පාලන සිද්ධ කරේ? ඒ හැම දෙයක්ම අපි කතා බහ ලක් කරනවා. ඒ ලක් කරද්දී අපට නිවැරදිතාවයක් එක්ක ඔප්පු කර ගන්න පුළුවන් මිනිස් ජීවිත චරිතාව. මිනිස්සු කුමන ආකාරයෙන් හැඩගැස්මක් වුණාද? ඒ පළගැස්මක් වුණාද? මේ தත්ත්වෙන් දිනුනේ කොහොමද? දැන් අපිට බලන්න පුළුවන් මේ කෘෂි කර්මාන්තය අද දක්වා තියෙන්නේ කොහොමද? එදා තියුනේ කොහොමද? ගොවිත කර්මාන්ත එදා තියුනේ කොහොමද? අද තියුනේ කොහොමද? වෙළඳාම අද තියුනේ තියෙන්නේ කොහොමද? එදා තියුනේ කොහොමද? වෙළඳාම පටන් ගත්තේ කොහොමද? කර්මාන්ත පටන් ගත්තේ කොහොමද? කෘෂි කර්මාන්තය ආරම්භ කළේ කොහොමද? කොයිතනින්ද පටන් ගත්තේ කියන එක වැදගත් සාධකයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා
අපි පෙරගැස්මක් කරගත යුතුයි. අද දිනු වෙලා ඉන්නවා නම් සමාජයක් ඒ සමාජයේ හරහා ලොකු පිටුවහලක් කරගන්න. අපි තව දෙයක් අපි මතක් කිරීමක් කරන්න ඕන. දැන් අපි කතා කරා අපේ පැරණි ජන ජීවිතයේ සාමාන්‍ය මුරුවෙච්ච රටාව. එතකොට මේ පැරණි ජන ජීවිතයට පාදක වෙලා තියුණේ කොහේද? සාමාන්‍යයෙන් අපේ මිනිස්සු මුලින්නම් නගරවල ජීවත් වෙච්ච පිරිසක් නෙවෙයි වැඩි හරියක් හිටියේ. ඉස්සරහ ගොඩක් දුරට හිටියේ ගම්වල. දැන් තමයි පුතේ ටවුන් වල වැඩි හරියක් ඉන්න පිරිසක් බවට පත් වෙලා තියෙන්නේ. හැබැයි ඉස්සර මිනිස්සු ගම්වල ඉඳිද්දී ඒ මිනිස්සු තමන්ගේ චර්යාව නිවැරදි ආකාරයෙන් තෝරගෙන තියෙනවා. දැන් අපි බැලුවොත් මේ අපේ පැරණි ජන ජීවිතය ඇතුළතදී තවගෙනෙට ගරුගිරීමක් දැක්වීමක්. ඒකම ආචාරශීලී වීමක්. තවගෙන එක්ක සුමදව කතා බහල් ලක්වීමක්. වැඩිහිටියන් එක්ක ගරුත්වයෙන් යුතුව කටයුතු කිරීම. හේන් අපි දැන් හිතමු ගොවිතැන් කටයුතු වලදී එක එක්කෙනාගේ සහයෝගයෙන් කටයුතු කිරීම. සුහදශීලීත්වය. එක එක්කෙනාට උදව් කිරීම. උදව් කර ගැනීම හරහා තව කෙනෙක් දියුණු වීම. දැන් අපේ සමාජයෙන් තුරන් වෙලා හැම දෙයක්ම ඒ කාලේ අපිට දකින්න පුළුවන්වම තියෙනවා පුතේ. මොකද ඒ කාලේදී එක එක්කෙනාට උදව් කරන් තමයි එක එක්කෙනා ගොඩනැගුණේ. දැන් කුසිකර්මාන්තයේදී අද ලස්සනයි. එක එක්කෙනාට උදව් කරගන්නවා. එක එක්කෙනා තමන්ට ඒවා තමන්ගේ වැඩ කටයුතු උදව් වෙනවා. අපි හිතමු දැන් එක තැනක අපි කුසිකර්මාන්තයේ දෙයක් සිද්ධ කරනවා නම් තව කෙනෙක් කියලා මේකට උදව් කරනවා. සුවඳත්ය ගොඩනැගෙනවා. දැන් කාලෙන් දකින්න නැති දේවල් ඒ කාලේ දකින්න ලැබුණා අපට. ඒ දේවල් හරහා අපි ආදර්ශමත් විය යුතුයි. අපි ලබා ගත යුතුයි අතීතයේ ජන ජීවිතය හරහා ලබා ගන්න පුළුවන් දේවල්. මේ අතීත ජන සමාජය තුළ ගොඩනැගිච්ච දේවල් තමයි කුසිකර්මාන්තය හරහා එකමුතුභාවය හරහා ලොකු දෙයක් කරන ලොකු අස්වැන්නක් ලබා ගත්තා. එක එක්කෙනාට උදව් කරගත්තා. තරහකාරයෝ හිටියේ නැහැ. තරහ කෙනෙක් දකින්න හම්බ වෙන්නේ නැහැ. හැම කෙනෙක්ම සුවනයි. ගම්මානවලට ගියාට පස්සේ ගම්මානවල හැමෝම එකමුතුයි. මොනවා හරි දෙයක් පාරක් හදන්න ගියත් දෙයක් හදන්න ගියත් ඒව හැම දෙයක්ම එකමුතුයෙන් කරනවා. කුසිකර්මාන්තයට අවශ්‍ය ප්‍රධාන සාධකයක් බලවත් වන ජලය. ජලය සපයා ගැනීමේදී හැම කෙනෙක්ම එකතු වෙලා ඒවක් හදාගත්තා. කොච්චර සුන්දරද බලන්න. ඒ සුන්දරත්වය මොකද්ද? අතීතයේ ගැමි සුවඳ තාමත් අපට දැනෙනවා කියලා සිංදුව නම් කියනවා. හැබැයි තාම අපට දැනෙන වුණාට දැන් ටවුන් වලට ආවට පස්සේ අපේ සිතුම් පැවිතුම් ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා මේ අතීතයේ ජන සමාජයත් එක්ක ගොඩගෙන කුසිකර්මාන්තයත් එක්ක අපි සම්බන්ධ වුණාට පස්සේ තමයි අපිට ඒක නියමාකාරයෙන් වටහා ගැනීමට ලක් වෙන්නේ. අපි ඒක ඉගෙන ගන්න ඕන. ඉගෙන ගැනීමක් කරලා අපි මේ හරහා නිවැරදි අධ්‍යයනයක් කළ යුතුයි. එක එක කර්මාන්ත විහුර්ත්‍ය ආකාර තමන්ගේ හැකියාවන් මත ඒ දක්ෂතා මත දක්ෂතාවයක් ඇති වෙන්නේ කොහොමද? ඒ දක්ෂතාවය වර්ධනයක් කරගන්නේ කොහොමද? දියුණුවනේ කොහොමද? යම් සුත්‍ර භාවිතය දක්වා මේක දියුණු වුණා. කර්මාන්තය බිහි වුණා ඉදා ඒ කර්මාන්තය දියුණු වුණා යම් සුත්‍ර භාවිතය දක්වා. වෙළඳාම වෙළඳාම දියුණු වුණා. ඉස්සෙල්ලා අපි සල්ලි බාණ්ඩ මිලදී ගත්තා. බාණ්ඩ හුමාරුවක් කරලා ඉඩ කලින් මිලදී මේ හුමාරු කරගත්තා. හැබැයි වර්තමානයේ වීමේදී සුළු කාර්පත බවටපත් වෙලා තියෙනවා. ෆේට් කාර්පත බවටපත් වෙලා තියෙනවා පුතේ. ඒ නිසා දරුවන්ට හැම දිනාටම වැදගත්ම දේ අද අපි පාඩම ඇසුරෙන් කතා බහ ලක් කරා. අද වැඩසටහන අපි නිමාරුවත් කරනවා. ආයුබෝවන්.